අයිබෝවන් සමට කලින් සත්‍ය හරිටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත රේගුව විධිමත් කිරීමට ජනපති නියමෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් කොමිසමේදී සාකච්ඡාවට අමරිකාවෙනුත් යෝජනාවලියට සහය ඉන්දියාව තවමත් ගොළු වතරකි පාස්කු කොමිසමේ නිර්දේශ හරහා මෙරට සිංහල බෞද්ධයින් පාස්කු ප්‍රහාරය එල්ල කළ බවට සැකසිතිය හැකි තත්ත්වයක් උදා වෙලා අස්කිරි පාර්ශවයෙන් ප්‍රකාශයක් පාස්කු ප්‍රහාරයට සැබෑ වගකී යුත්තා තවමත් නිදැල්ලේ ජවිපෙන් චෝදනා අපිට චෝදනා නැහැ UNPA කියයි වාර්තාව අසම්පූර්ණයි සමගි ජන බලවේගය කියයි වාර්තාවෙන් කියන වැරදිකරුවන්ට නිසිදඬුවම් ලැබෙයි රජයේ බලපෑමක් නැහැ ෂෙහාන් පවසයි දෙදින නිල සංචාරය නියම කළ පාකිස්තාන් වගබැතිවරයා දිවයිනෙන් පිටත්වයයි ප්‍රශ්න නිසා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් කොරෝනා එන්නත් කරනයක් අතරතුර නාරාහෙන් පිට උණුසුම් තත්ත්වයක් ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ඊයේ දින කතානායකවරයාට ලබා දුන් අතර ඉන් අනතුරුව එම වාර්තාවේ කරුණු පිළිබඳව රටපුරා තොරතුරු පැතිර ගියා වාර්තාවේ නිර්දේශ සහ නිගමන පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර ඇති අතර අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකක අධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට මුල් වූ පාර්ශව ගැන කොමිසමේ අවධානයක් යොමු වී නොමැති බවයි මෙම කොමිෂන් සභා වාර්තාවේ අඩංගු කරුණු වලට අනුව නිර්දේශයන් 10ක් පිළිබඳව බොහෝ දිනෙකුගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මෙහිදී පාස්කු ප්‍රහාරය එල්ලවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් යනායට අපරාධ නඩුවක් ගොනු කළ හැකිද යන්න පිළිබඳව සුවබලන ලෙසට පාස්කු කොමිසම නීතිපතිට නිර්දේශ කර තිබෙනවා. මේට අමතරව හිටපු ජාතික බුද්ධ්‍යංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යනායට එරෙහිවද අපරාධ නඩුවක් ගොනු කිරීමට තිබෙන හැකියාව සුවබලන ලෙසටයි නිර්දේශ වී තිබෙන්නේ. මෙම පාස්කු කොමිසමේ අවසාන නිගමනයන් 10ක්ද දක්වා තිබෙනවා. මේ අතර මෙම පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් කරමින් අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකක අධිකාරී පොජ්ජ නාරම්පණාවේ ආනන්ද හිමියන් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරයට මුල් වූ පාර්ශවයන් ගැන කොමිසමේ අවධානයක් යොමු වී නොමැති බවයි. පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිදු කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මේ වෙන විට එළියට අවිලා තියෙනවා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තුනේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද? මීට වගකීවුත්ව කවුද? මේ සඳහා අනුබල දුන්න පිරිස කවුද? ඒ වගේම මේ අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද? ඒ විතරක් නෙමෙයි එවැනි අන්තවාදී ව්‍යාපාරයන් මෙහෙවන පිරිස හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීම සඳහා මේ කොමිෂන් සභාවෙන් අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියන විශ්වාසයක් අපට තිබුණේ. නමුත් ඇත්තෙම දැන් මේ වාර්තාව දිහා බැලුවාම මේ එක්තරා විදිහක මේ රටේ හිටපු ජනාධිපතිවරයා, ඒ වගේම පොලිස්පතිතුමා, එහෙම යাদী පිරිස තමයි මෙහි වගකීවුතු බවට අදපත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තහම බුදුබල සේනා සංවිධානය වැනි සංවිධාන තහනම් කරන්න මෙහි නිර්දේශ කරලා තියෙනවා. එක පැත්තකින් ගත්තහම මේ බුදුබල සේනා සංවිධානයේ තමයි මේ අනතුරු රටට පෙන්නලා දුන්නේ. ඒ නිසා අද වෙනකොට මේ අනතුරු පෙන්නපු පිරිසත්, ඒ වගේම වගකීම් පැහැර ඇරියයි කියන හිටපු ජනාධිපතිතුමා, පොලිස්පතිතුමා ආදී ඒ පිරිසත් අද චූදිතයන් බවට වරදකරුවන් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ සඳහා පසුබිමේ හිටපු මෙවැනි අන්තවාදී සංවිධාන ප්‍රවර්ධනය කරපු ඒවට අනුබල දුන්න, ඒ වගේම මාවනැල්ල බුදුපිළිම කැඩීම් ආදී මේ විදිහේ ම්ලේච්ඡ කටයුතු මෙහෙවපු පිරිස පිළිබඳ මෙහි ඇත්තටම වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. ජාත්‍යන්තරය තුළ සමහර විට හිතන්න පුළුවන් මේ ලංකාවේ සිංහල බෞද්ධයෝ තමයි මේ ප්‍රහාරය කළේ කියන තැනට සමහර විලාවට වැරදි ආකල්පයක් ලෝකයේ තුළ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තෙන්ම මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් මේ රටේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඉටු වෙලා තියෙනවද කියන ප්‍රශ්නයක් අපට තියෙනවා. මේ උතර පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා.
මෙම වාර්තාව සමගි ජන බලවේගයේ විදියට අපි අසම්පූර්ණ වාර්තාවක් ලෙස හඳුන්වනවා. අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව මූලික වුණු සියලු දෙනාම හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. යහපාලන ආණ්ඩුවේ ඒ තිබිච්ච යම්කිසි වැරැද්දක් නිසා එයට අවස්ථාව ලැබුණා මේ පාසුකුහරය සිද්ධ කරන්න. හැබැයි පාසුකුහරය සිද්ධ කරේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. එදා පාසුකුහරය විකුණලා බලයට ආපු ආණ්ඩුව මේ පාසුකුහරය සම්බන්ධයෙන් මෙරටේ කිසිදු දෙයක් කරලා නැහැ කියන එක විශේෂණ ප්‍රකාශයක් හැටියට කරන්න. එක සහතිකයක් අපිට දෙන්න පුළුවන් පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා වැරදිකරුවන් බවට පත් කරන සහ ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න යෝජනා කරන සියලුම දේවල් කිසිම සැඟවීමකින් තොරව සිදු වෙයි. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් දඩුවම් ලබා දීමකුත් සිදු වෙයි. අධිකරණමය කටයුතු සිදු වෙයි. ස්වාධීනමය පරීක්ෂණ සහ අධිකරණ කටයුතු සිදු වෙයි. කිසිම බලපෑමක් ගිය ආණ්ඩුව කරා වගේ අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමස්ත රටේ ජනතාව කුතුහලයෙන් බලාගෙන හිටියේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරය කොහොමද සිද්ධ වුනේ? කාගේ උමනාවටද සිද්ධ වුනේ? කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ? හස්තය මොකද? අදෘශ්‍යමාන හස්තය කවුද? මේකට විදේශීය බලපෑමක් තිබුණාද? දේශීය සංවිධානයක බලපෑමක් තිබුණාද? අන්න ඒක තමයි මේ වර්තාවෙන් ජනතාව බලාපොරොත්තු වෙච්ච වැදගත්ම කාරණා. නමුත් වර්තාවේ කිසි තැනක එවන්නක් පිළිබඳ කිසිවක් සඳහන් වෙලා නැහැ. මොකද සභා වගඋත්තරකාරයා තාම සැඟවිලාදී. කොමිසම වර්තාවේ කිසි තැනක මේ සභා වගඋත්තරකරුවා කවුද කියන එක විලිදරව් නොවීම නිසා ඇත්ත වගඋත්තරකාරයා තවම නිදැල්ලි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පසුරුවේ රැස් වුණා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පසුරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙමින් පිටව ගියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඊට පිළිතුරු ලබා දෙන බව පවසමින් විධායක සභාවේදී विशाल साधायक सभा विधायक सभा मे संबंधव योजनावलिया क्रिया मार्ग පිලිබඳව කොමිෂන් සභාව පිලිබඳව ඒ සම්බන්ධව අද අපිට වචනයක් කියන්න බෑ මොකද මධ්‍යම කාරක සභාවේ ඒ සම්බන්ධව සාකච්ඡා කරලා අවසාන වාර්තාවක් ලෙස යම් අදහසක් ඉදිරිපත් කරන්න විධායක සභාවට එය ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වුණා ඒ අනුව තමයි එය ඉදිරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙට විධායක සභාව රැස් වෙනවා දැන් මට කියන්න බෑ හෙට වහයිද කියලා අහනවා කියලා ලක්කිරෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ලේ විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට එරෙහි සකස් කළ යෝජනාවලිය අද ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේට සාකච්ඡාවට ගෙනෙන අතර ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ කරුණු ගණනාවක් එහි ඇතුළත් වනවා. මේ අතර 2015 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව සම සත්කාරකත්වයේ දැක්වූ රටවල් 6ක්ද තවත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව මලවිරාජන් එක්ව සිටිරවා
එම යෝජනාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි කරුණු ඇතුළත් වෙති අතර අදාළ යෝජනා සඳහා ඉදිරියේදී ඡන්ද විමසීමක් පැවැත්වීමටද නියමිතයි. Thank you to the Bulgarian President's office. මෙතර ඇමරිකානු රාජ්‍යලේකම් ඇන්තනි බ්ලින්කන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය අද අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව අතීත හිංසනයන්ට වගවීමක් නොමැති වීම පිළිබඳව වැඩිදුර විමර්ශන කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම මෙම සැසිවාරයට ඉදිරිපත් වන යෝජනාවලට සහාය දෙන ලෙස සියලු හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටිට බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. Madam President, Madam High Commissioner, Distinguished Ambassadors, Ladies and Gentlemen, As I address you today, මේ අතර ජගත් මානව හිමිකම් කොමිසමේ 46 වෙනි සැසිවාරය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ අමතනු ලැබුවා. එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි සියලු යෝජනා ඉවත් කර ගන්නා ලෙසයි. එසේම ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙසද සියලු රටවල් වලින් ඉල්ලීමක් කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. May I conclude quoting the words of Lord Buddha. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා May all beings be safe May all beings be free from suffering May all beings be well and happy ආයි බෝං ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ලැජ්ජ වෙන්න ඕනේ අද අපේම ආරක්ෂක අංශවල ආරක්ෂාව අරගෙන ඒ ආරක්ෂක අංශවලට විරුද්ධව පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නේ මේක රජයට විරුද්ධව පෙනී සිටීමක් නෙවෙයි මේක රටට විරුද්ධව පෙනී සිටීමක් කියන එක අවබෝධ කරගන්න මේ ආණ්ඩුවත් මීට කලින් තිබිච්ච ආණ්ඩුවත් දෙකම යුද්ධෙන් පස්සේ කාලේදී අපේ රටේ විවිධ පොරවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරා ඒ නිසා තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පාර කැපිලා තියෙන්නේ අපේ රට තවමත් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා යෝජනා ඉදිරිපත් කරන්න. වෙලා තියෙන දේ තමයි අපි ඇත්තටම මිෂෙල් බැක්ලේගේ වාර්තාවට එරිය පිටු 30ක වාර්තාවක් ඇරියා. ඒ 30 වාර්තාවේ තියෙන කරුණු පදනම් කරගෙන ඇත්තටම මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මූලික රටවල් ගේනේ යෝජනා විතා පැහැදිලි. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කිරීමක් පමණක් නෙමෙයි අපේ වැඩපිළිවෙල තියෙනවා නะ. අපේ වැඩපිළිවෙල දැන් කරන්න පුළුවන් එකම දෙයයි. රටවල් 47ට ඉදිරියේ කරන වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරන්න ඕන. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පසුරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. දිවයිනෙන් පිටත්ව යාමට පෙර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණේ පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ජනාධිපති කාර්යාලය වෙත පැමිණේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. දෙරටේ කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හෝමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයින් දෙදෙන අදහස් හෝමාරු කරගත්තා. පාකිස්තානයේ මෙරට අපනයන ශාස්ත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන අතර දෙරට අතර වෙළඳාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ ගැනද ජනාධිපතිවරයා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමු වුණා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග මෙරටට පැමිණි පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය ෂා මොහමඩ් කුරේෂි මහතා අද පෙරවරුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව තිබෙනවා. එහිදී දෙරටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වයන් මෙන්ම ඉදිරි කටයුතු පිළිබඳව ද්විපාක්ෂික සාකච්ඡා සිදු කර තිබෙනවා. එමෙන්ම වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා සහ පාකිස්තානු වෙළඳ අමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් අද දින වෙළඳ අමාත්‍යංශයේදී පැවැත්වුණා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග මෙරට නිල සංචාරයට පැමිණ සිටි දූත කණ්ඩායමේ නියෝජිතයෙකු වන පාකිස්තානු සංචාරක අමාත්‍ය සාහෙඩ් සුල්ෆිකාර් අබ්බාස් බකාරි මහතා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් අද සංචාරක අමාත්‍යංශයේදී පැවැත්වුණා. සියලු සාකච්ඡා සහ හමුවීම් වලින් අනතුරුව දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා
රේඛු දෙපාර්තමේන්තුව විධිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමෙන් ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. රේගුවට එරෙහිව නැගෙන විවිධ චෝදනා සහ සිදු වෙතැයි සැලකෙන අක්‍රමිකතා වළක්වා ගනිමින් කාර්යක්ෂමව හා පළදායි සේවාවක් සැපීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරෙනවා. තොරතුරු තාක්ෂණ උපයෝගිතාවය තුල ආරක්ෂාව හා නිරෝධායන නීතියේදී අවධානයට ගනිමින් රේගුවේ කාර්යයන් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමද කොමිසමට පැවරෙන තවත් වගකීමක්. මහජනතාවගේ සහ වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් කැඳවීමටද රේගු වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනයට ලක් කිරීමටද ජනාධිපති පතිවරයා කොමිසමට නියෝග කර තිබෙනවා. මෙම කොමිසමේ සභාපති ධුරයට නම් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ඇන්තනි ගුණරත්න මහතායි. අභියාචන අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍යාධිපති KMM සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ උපදේශක වෙළඳ ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් PA ඩයසන මහතුරුන් මෙහි සෙසු සමාජිකින් ලෙස කටයුතු කරනු ලබනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ප්‍රශ්න කප්පාදු කිරීමක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවූ අතර ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ද ප්‍රතිචාර දක්වනු ලැබුවා. කරු කතානායකතුමනි, දැන් මේ ගිසුමානෙ තිබුණු ඒ පාර්ලිමේන්තුවේත් මගේ ප්‍රශ්නයක් තිබලා ඒක අයින් කරා. ඒක මේ සුමානෙට දානවා කිව්වා දැම්මෙත් නැහැ. දැන් අදත් ප්‍රශ්නයක් අහන්න තිබුණා, අදත් ඒක අයින් කරලා තියෙනවා. ආයි කවද ඉද දන්නේ නැහැ. කතානායකතුමනි, අද ප්‍රශ්න වලින් ප්‍රශ්න 6ක්ම විපක්ෂයේ ප්‍රශ්න. ඔබතුමාගේ පෞද්ගලික කැපෙන්න පුළුවන්, නමුත් ප්‍රශ්න 6ක්ම විපක්ෂයයිගේ. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාස 6යි අපි එකක්වත් අහලා නැහැ. ඉතින් ඔක්කොම ආනේ ජමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. ඔක්කොම ආනේ ජමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. හේයි. පක්ෂනායකත්වයේ තමුන්නාස සාකච්ඡා කර ඔබතුමාලා නියෝජනය කරන්න තමයි පක්ෂනායකයෝ ඉන්නේ. දැන් ඔය ප්‍රශ්න කරන්නේ තමුන්නාසලාගේ පන්තිතුමාලා. ඔබතුමාලා පක්ෂනායක ගන්න තියෙනවා කියන්නේ ඒ මන්ත්‍රීවරුන්. පාර්ලිමේන්තුව පැය දෙක කරන්න කියලා පැය භාගයක් කලින් පටන් ගන්න පැය භාගයක් පරක්කු වෙලා අවසන්. අපි කිව්වා තා පැයක් අපිට දෙන්න කියලා. පැය උදේ හයට පටන් ගත්තත් වැඩන්නේ දවල් 12:00කම් ප්‍රශ්න අහනවනේ. ඒකනේ දැන් සිද්ධ වෙන්නේ. හැබැයි කරු ජයසූරිය කතානායකරයා ඉද්දි හරියට පැයෙන් ප්‍රශ්න අහන එක නතර කරුවා. ඇත්තටම මෙතන ගැටලුවක් තියෙනවා. මොකද ප්‍රශ්න 15න් 5ක් අයින් කරාම ඒක ඊළඟ දවසට එන්නේ නැතුව දැන් ගිහින් තියෙන දවසවත් දන්නේ නැහැ මන්ත්‍රීතුමාලා. අන්න ඒ ප්‍රශ්න විසඳලා දෙන්න. අපි මේ ප්‍රශ්න ලබා දුන්නේ මේ පාර්ලිමේන්තුව පටන් ගන්න පළවෙනි දිනේ. ප්‍රශ්න 400ක් ලබා දීලා තියෙනවා මමත් චමින්ද විජේසි මන්තුමත්. නෑ 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 එහෙම මෙහෙම මේ පාර්ලිමේන්තුව අපි නිහඬ කරන්න එපා. කරු කතා නැතුවනේ. මේ මේ මෙතුමා සභානායක කියලා මෙතුමාට ඕන විදිහට කතා කරන්න බෑ. අපි කියන්නේ මේ මේ ප්‍රශ්න අහන එක මන්ත්‍රීවරුන්ගේ අයිතියක්. අපිට විපක්ෂයේ ඉන්නකොට අපිට කතා කරන්න දුන්නේ ප්‍රශ්න දෙක ඉතාමත් කෙටියෙන් අහලා අවසන් කරන්න ඕනේ. ඒක වාගේ ආයේ ප්‍රශ්න ඇතුලේ තව ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ. අමාත්‍යවරුන් ගෙනුත් කෙටියෙන් උත්තර දෙන්න කියලා ඒ වගේම ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාටත් ඉතාම කෙටිය ඔබතුමා අවසන් කරන්න කියලා වෙලෙ ඉල්ලීම් කරන්න. සජීවී විකාශන වත්තන්න උදේ වරුවයි. කොර මේ වැඩේ ඉවරයි. මේ බොරුව කරන්නේ ජනතාව වෙනුවෙන් නෙමෙයි. ඒ මොළිෂෝයිද මේ? උදේට. හරි හරි. මම මඩකලපුවේ ඉඳන් කිලෝමීටර 422ක් යනවා පාර්ලිමේන්තුව. ආයේ 422ක් යනවා. උදේට මේ ෂර්ට් එහෙම ඇඳුම් මෙහෙම අයින් කරන් ඉන්නේ පාර්ලිමේන්තුවට. ප්‍රශ්නයක් දුන්නේ කතානායකතුමනි සැප්තැම්බර් මාසේ. ඉතින් කතානායකතුමනි මෙහෙම නම් කරන්නේ අපිට කලින්ම කියන්න අපිට කලින් කිව්වා නම් අපි එන්නේ නැහැ. මේ ඔක්කොමයි ස්ථිර කරගෙන තමයි ඉන්නේ ඇඳුම්. හුඟ සමහර වන්තිවරු එනවා කිලෝමීටර් 250 300. ඒක තමයි චන්දිල්ලලා ඉන්නේ. දැන් එතුමා පෙන්නන්නේ එතුමා මේ කිලෝමීටර් 400 මයිල්ලා දිනන මේ ප්‍රශ්නේ අහන. චන්දෙන් පත් උනේ පාර්ලිමේන්තුවෙන්. මේ ගිය අවුරුදු පහයි. ඔව් අවුරුද්දක් ඉතින්. තමුන්නාස මොනවද කරේ? අවුරුදු පහක් පොල් ගෑවද? මේ චන්දිකන් තියාගෙන තමුන්නාස ගෙදර. තමුන්නාසගේ චන්දිකන්. කාරු කතා නායකතුමනි මේ සභාවේ වැඩ කටයුතු කරන්න බාධා කරන මන්ත්‍රීවරුන්ට ඔය වියෝස් මේ ආවර නියෝග ආනුව තියෙන ක්‍රියා කරන්න. එතකොට ඔය කතාව ටිකක් නවතු. කරුණාකර ලෝක නතර කරන්න. දැන් වෙන්නේ මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් බිලියන 14ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 14000ක් තිබෙනවා. ඉතින් මම අහන්න කැමතියි ඇයි මේ වර්තමාන රජයට රටවිරුවන් වෙනුවෙන් මේ මුදල කැප කරලා මේ අයට නොමිලේ මේ රටට එන්නට අවස්ථාව ලබා නොදෙන්නේ. දැන් මේක මිනිස්සු 27 දෙකට ඇහුවා. දැන් අපිට මම දන්නලත් නැහැ. මම දැනගන්න කැමතියි මේ රීතිවල මොන රීතිය අනුවද මේ ප්‍රකාශය කරන්නේ. අපි ආණ්ඩුව රජය සූදානම් නැහැ, ඇමතිවරු නැහැ. මේට උත්තර දෙන්න ගරු කතානක මේක ඉතාමත වැරදි. මේක විතරක් මාධ්‍ය යනවා ඊට පස්සේ. ගරු කතානායකතුමනි 27 දෙකට ඉදිරිපත් කරන්න බලුවා. කතානායකතුමනි වැදගත් දෙයට. මේ රූප රාමු නතර කරන්න ඉපයි කියන්නේ. මේ සුදුකේ දේශපාලනේ වැටෙන්නේ නැතුව. ඔබතුමාටත් විශාල කාලයක් දීලා තියෙනවා. මේ අමු පිස්සුවක් නෙමෙයි කරන්නේ. කොවිඩ් මර්ධන එල්ලත මේ වන විට පුද්ගලින් 366,000කට අධික පිරිසකට එන්නත් කර තිබෙනවා. මේ අතර නාරහේන් පිට කිරුලපාර බටහිර බෙහෙත් ශාලාව ඉදිරිපිට එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස සහ සෞඛ්‍යංශ අතර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඉන්දියානු ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත පුත්කලින් 366,907 දෙනෙකුට මෙවැනි විට එන්නත් කර තිබෙනවා. ඊයේ දිනේ පමණක් මෙරට තුල පුත්කලින් 12,555 දෙනෙකුට එන්නත ලබා දීම සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යායකකේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් නාරහෙන් පිට කිරුලපාර බටහිර බෙහෙත් ශාලාව ඉදිරිපිට එන්නත් ලබා ගැනීමට රැස් වූ පිරිසක් අතර අද පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගැනුණා. ඔයාලා බලෙන් කොහොමද හදාගන්නේ එපා. ඒක තමයි අපිත් කියන්නේ. ඒක කාටවත් කියන්නකො. කොළිමට එන්නකො. කොළිමට එන්න. නැත්නම් නැත්නම් කියන්නේ. සිං දිනුවා දෙන්න අම්මට. අම්මනම් නම්බර් නැහැ. නම්බර් නැත්නම් ඉඳපා. කතා කරන්න දෙන්න. ඊයේ රෙජිස්ටර්න කවුරු ඉන්නා නම් ඉඳපා මෙතන. එයාලට ගහන්න හෙට. පෙරේද රෙජිස්ටර්න කට්ටිය විතරක් ඉන්න මෙතන. දෙවම ආයේද? මහත්ත ගන්න කොහොමද ඇතුළට? රෙජිස්ටර්ලා නැත්නම් කවුරු හරි. එයාල එන්න සිකුරවද? සිකුරවද ගහන්න හැටෙන් උඩ කට්ටිය විතරයි. එන්නත් කරන කටයුතු සිදු කිරීම සඳහා නිසි සැලැස්මක් නොමැති බව එහි රැස් වී සිටි ජනතාව පැවසුවා. නේ මේ අපි වැක්සින් එකට ඉස්සෙල්ලා අපේ කොරෝනා හැදිලා තමයි. උදෙන් දාවේ 6:45 ඉඳන් මෙහි. මෙහි විතරයි මේ ඔක්කොම ප්‍රොබ්ලම්. රෙජිස්ටර් වෙන්නත් අපි පැය 3ක් හිටියා. පැය 3ක් ඉඳලා දැන් අදාවම කියනවා දෙලේ දහක් පිට ගන්න කියලා. ඒකට පොලිමේ උදේ ඉඳන් ඉන්න අයට ගහන ඉවරයිනේ මෙතන මෙතන විතරයි කැම්පල් පාක් එකේ ඉවරම රෙජිස්ටර් වෙලා ඉවරම ගහනවා. මෙතර ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ ජනතාව සමග ඍජුව සම්බන්ධතා පවත්වන ජනමාධ්‍ය වේදින් සඳහාද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට කටයුතු කරන ලෙසයි. මෙතර පාරම්පරික දේශීය වෙදකම සුරකින්න තවත් දේශීය ඖෂධ වර්ග පහක් හඳුන්වා දීම අද දින දේශීය වෙදකම් ප්‍රවර්ධන හා ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී සිදු වුණා. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් රෝහල් වලට යොමු කළ බවට චෝදනා කරමින් රෝහල් රසක සුළු සේවකීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක නිරත වී සිටිනවා. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රසක සුළු සේවකීන් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත් වී තිබුණා. නොදන්වා ආරම්භ කෙරුණු මෙම වර්ජනය හේතුවෙන් අද උදැසන රෝහල් වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මෙසේ දුෂ්කරතාවයට පත් වුණා. අදයට ස්ට්‍රයික් කියලා ඒක නිසා මේක මෙතනින් කරන්නේ නැහැ කියලා කියන්නේ. යන්නේ කොහෙද කටිය? ඔය කටිය යන්නේ කියන්නේ මම. රැකිය ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරීන් රෝහල් වලට යොමු කළ බවට චෝදනා කරමිනුයි මෙලෙස මොවුන් වර්ජනයක් ආරම්භ කර ඇත්තේ. ලෙක්කාලා බෙහෙත් දෙකන්ද තමයි මේක දීගමෙන් කුරුණෑගල තියෙනවා. කුරුණෑගල තාපුවම දැන් කුරුණෑගල ඉස්ට්‍රයික් කරලා මේ වහලා. ඉතින් අපි දන්නේ නැහැ ඉස්ට්‍රයික් එකක් කියන්නේ මොකක්ද දන්නේ නැහැ. තාම පාන්දර 4ට ආවේ. ඉතින් නැහැ නේ තාම මේ නැවක් අද බෙහෙත් දෙන්නේ නැවක්. අපි දන්නේ නැහැ එනකම් මේ මන එලා තියෙනවද කියන්නේ කලින් දැනුම් දෙනවා නම් අපි එන්නේ නැහැ නේද කරගෙන. ඉතින් අපි දැනුවත් ආවේ නැහැ මේ. මෙතර රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවාගත් පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට ඇතුළත් කර නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ බඳවාගත් පිරිස් සෞඛ්‍ය සේවයට ඇතුළත් කරගන්නා බවට පතුරුවා හැර ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හොමියුමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.